සුදු දවසක් කියලා පිළිගන්නවා ජනප්‍රවාස YouTube channel එකට. මේ වීඩියෝ එකෙන් ගණන් වලට ආස කරන, ගණන් වලට ආදරය කරන, ගණන් වල තියෙන challenges වලට කැමති ඔයාට පොඩි අභියෝගාත්මක ගණන් කීපයක් අපි සාකච්ඡා කරන්න බලමු. ඔයා මේ වීඩියෝ එකත් එක දිගටම එකතු වුණොත් ඔයාට බලන්න පුළුවන්. ඔයා මේක වගේ ගණන් හම්බුනොත් ඔයාට මේක හිතාගන්න පුළුවන් තත්ත්වයක්ද තියෙන නැත්නම් තව ටිකක් ගණන් එක්ක වැඩ කරන්න අස්තත්වයක්ද තියෙන්නේ කියලා බලාගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔලිම්පියාඩ් තරඟ වලට යන කෙනෙක් නම් ඔයා ඉතාම වටිනවා. ඒ ලෙවල් දැනුම ඔයාට උරගා බලන්න ඕන නම් ඒකටත් ඉතාම වටින වීඩියෝ එකක් මේක. මේක ඉවර වෙනකම්ම බලන්න. බලලා හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්න. ෂෙයා පාරක් දාන යාළුවෙක් එක්ක බලන්න. අපි බලමු මේ පළවෙනි ගාන. කැල්කියුලේටර් එකක් පාවිච්චි කරන්නේ නැතුව මේ ගාන හදන්න කියන්නේ. බලන්න. ගණකේ අංකයක් භාවිත නොකර ඔබල හතර වෙනි බලයේ සමානයි හදනවා. x වර්ගයේ ධන 1 x ධන 1 x ඍණයක අපට කීපයක් අරගෙන ආවද කල්පනා කරන්න පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරන්න. ඒක පෝස්ට් කරන බලන්න ඔබට මේක හදා ගන්න පුළුවන් කියලා. හරි නะ. මෙතන ඉන්න වීඩියෝ එකෙන් තියෙන බලන්න මම දැන් මේක අපේ වීඩියෝ පැහැදිලි කරලා දෙනවා. වර්ග දෙකක අන්තරය කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. ඒ වර්ග දෙකක අන්තරය කියන කන්සෙප්ට් එක පාවිච්චි කරලා තමයි මේ ගාන හදන්නේ. උදාහරණයක් විදිහට හිතුවොත් ඒ වර්ගය අඩු කිරීම මේ වර්ගයේ මෙයා මට කියන්න පුළුවන් ඒ ධන විපතාවක් ඒ ඒ වර්ගයේ මේ වර්ගය කියන පදේ මට ලියන්න පුළුවන් ඒ ධන විපතාවක් කියන එක ලැබෙන හේතුව මේක මම ප්‍රසාරණය කරලා බැලුවොත් ඒ ඍණ B ඒ කිය B ඍණ B කින් ගුණ කරලා මෙන්න මේ උත්තරේ මට ලැබෙනවා හිතනවා මේ කොටස වල ධර්ම ඇති කි. එතකොට මේ ගානෙදී ඒ අපි ලියපු පදය يعني ඒ වර්ගයේ B වර්ගයේ සමාන A ධන B වතාවක් A ඍණ B කියලා ලියපු එකම ඉවත් එකට පාවිච්චි කරන්න කියන්නේ. මම බලන්න මේක ඕගොල්ලෝ පැහැදිලි කරගෙන යන්න බලන්න මෙන්න මෙතනදී. මෙන්න මේ පද දෙක. X ධන එක වතාවක් X ඍණ මේ කියන්නේ අර ඒ ධන B වතාවක් ඒ ඍණ B ස්ටයිල් එක මම ආයතන මේ තියෙන නිකන් ඒ ධන B වගේ කියලා මේ තියෙන්නේ ඍණ B වගේ කියලා. මේ පාට් එකට කරලා මේ x වගේ තියෙන්නේ ඒවත් x වගේ තියෙන්නේ x වගේ b. එහෙනම් මේ x ඒ වර්ගය කියලා මෙතන කියනවා. මට ඒ වර්ගය වගේ අඩු කිරීමත් b ගේ වර්ගය වඩා b වගේ තියෙන එක එහෙනම් ඒකේ වර්ගය මෙතන ඉන්න ප්‍රශ්නයක්. ඒතොර x වර්ගය ධන එක වතාවක් x වර්ගය ඍණ එක කියලා මට මේක ලියා ගන්න පුළුවන්. හරි. දැන් ආයතන මට මේ x වර්ගය ඍණ එකේ වර්ගය කියන එක මට අවශ්‍ය ස්ටෙප් එකක් අරගෙන ඇවිල්ලා x වර්ගය සාරයක ඒ වගේ සාරය ඍණ එක කියලා මට ලියා ගන්න. ඊට පස්සේ බලන්න ආපෝ මෙතන ඒ ධන B ඒ ඍණ B වගේ මෙතන තියෙනවා x වර්ගය ධන එක x වර්ගය ඍණ එහෙනම් මේ වගේ පදයක් අපිට මේ ආකාරයේ පද දෙක අතරක් විදිහට ලියන්න. එහෙනම් මෙතන ලියන්නේ තමයි x වර්ගයේ වර්ගය ඍණ කියවා x වර්ගයේ වර්ගය කියලා කියන්නේ අපි හිතුවොත් a වල x වෙනි බලයේ y වෙනි බලය කියලා මට පුළුවන් මේ දෙන්නම බල දෙක ගුණ කරලා ලියන්න. ඒක මතක නැත්තම් මම මතක් කරන්න තමයි මේ පැත්තට කියන්නේ. හරිද? x වර්ගයේ වර්ගය ඍණ 1 වර්ගය කියන්නේ x වල දෙවරක් දෙක කියන්නේ 4යි x වල 4 ඍණ 1 x වල 4 කියන්නේ 7යි 4 ඍණ 1 සමානයි 4 ඍණ 1 සමානයි. බලන්න මේ උත්තරේ දවලට ආවේ කියලා. මේ උත්තරේ දාන්න බලන්න මේ ගන්න මේ චැලෙන්ජ් එක සාර්ථකව නිමදලගෙන තියෙනවා. පළවෙනි ගාණි වර්ගච්ඡ කාර්තිය
අදාළ දෙන්නේ. දෙවෙනි ගන්න. දෙවෙනි ගන්න වර්ග උත්සාහ කරලා බලන්න ඕනේ. එතන තියෙනවා x සහ y කියලා කියන්නේ නිකිලලු. නිකිල කියලා කියන්නේ දශම ස්ථාන දෙකන දශම සංඛ්‍යා නොවන පූර්ණ සංඛ්‍යා ඇතුළුව ශුන්‍යට ඇතුළුව ඍණ 1 ඍණ 2 ඍණ 3 යන ආදී වශයෙන් ඍණ අනන්තය දක්වා තියෙන දශම දශම ස්ථානෙන් පස්සේ ඉලක්කම බිඳුව වෙච්ච සංඛ්‍යා ටික තමයි නිකිල කියලා කියන්නේ. ඒක දිගට යනකොට දත්තය x දන x වලට ගන්න y සමාන 666 නම් x දන අපි අවේස යන කි. වීඩියෝ පොස්ට් කරලා කාට පුළුවා මේ ගන්න ෆයිල් එකක් දෙන්න. අපි බලමු කොහොමද මේ ගන්න කොට දාගන්න කි. එතනදී මම අරම ගන්න ගියාගත්තු x දන x y දන y සමාන 660 සාධක බලන්න. එතකොට මම හිතන්නේ මෙන්න මේ පද දෙකම සාධකයක් විදිහට x දත්ත කියලා එහෙම. මට හිතුණා එක දනවා. හැබැයි මෙතන y කෙනෙක් මට තනි වෙනවා. ඒ y කෙනා තනි වෙන නිසා මට මෙතන x ඉදිරියට ගන්න බැහැ. x ඉදිරියට ගන්න පුළුවන් නමුත් ඒක ගත්ත කියලා තේරුවා. එතකොට මම මොකද කරන්නේ? මම බලලා මෙතන y දාලා ඉන්නවා කියලා. සමීකරණ යම් කිසි පැත්තකට වරමහර දෙයක් කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම සමීකරණය අනිත් පැත්තට ගන්න ඕනේ. හරි නේද? ඉතලයි. ඉතපහේ අර වයින් එකක් දෙන එක කියන්නේ ඉතලක් ආවා. ඉතලා වයින් එක අර ගියා. අහන උත්තරේ. හයිසික්. මම ගන්නවා ඉතලන වයින් එක තමයි වයින් එක කියලා. ඒක වයින් එක. ඒක x එක සමානයි 5. දැන් තමයි ගන්න පොඩි තරගානුකූල කොටසක් පටන් ගන්න. x සමග පරිකයන් නිකිල නිසා y දන එක කියන්නේ නිකිලයක්. x දන එක කියන්නේ අනිවාර්යයෙන්ම නිකිලයක්. ඒතර ඔය වගේ වෙලාවකදී බලන්න ඕනේ මේ 667 කියන කෙනාව අපි නිර්මාණය කරගන්න මොන නිකිල දෙක කිනක ගුණ කරොත් හරිද කියලා. ආපෝ කියන්න x දන x කියන්නේ නිකිලයක් නිසා y කියන්නේ නිකිලයක් නිසා x දන එකක් නිකිල y දන එකක් නිකිල. ඒ වගේ දරවක ඒ දෙන්නගේ ගුණිතයෙන් එන උත්තරේ මට දීලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම යම් කිසි නිකිල දෙකක ගුණිතයෙන් තමයි මේ 667 කියන කෙනාව ලැබිලා තියෙන්නේ. දැන් බලන්න ඕනේ 667 කියන කෙනාගේ සාධක වලින් මේ 667 කියන කෙනා හැදිලා තියෙනේ වගේ මේ x දන එකටයි y දන එකටයි මොන වගේ උත්තරද අපිට ලැබෙන්නේ. අපි දැන් බලමු කොහොමද ඒක කරන්නේ. 667 කියන කෙනා මට කියන්න පුළුවා පරිමේය සංඛ්‍යා දෙකක ගුණිතයක් වශයෙන්. ඒ කියන්නේ මේකේ තියෙන සාධක තියෙන්නේ 23 වතාවක් 29. හරිද? එහෙම නැත්නම් මේ 23 විසින් මට ආයෙ කියන්න පුළුවන් 1 වතාවක් 567 කියලා. හරිනේ? එතකොට මට කම්බිනේෂන්ස් දෙකක් තියෙනවා. එකක් තමයි 1 වතාවක් 667 අනිත් එක තමයි 23 වතාවක් 29. y ධන 1 සමානයි 23යි x ධන 1 සමානයි 29යි කියලා. x ධන 1 සමානයි 29යි කියලා මට ලැබෙනවා y සමානයි 22යි x සමානයි 28යි. ඔය විදිහට මම හිතුවා y ධන 1 සමානයි මේ උත්තර එක කොටස. y ධන 1 සමානයි 29 කියලා. x ධන 1 සමානයි 23 කියලා. ඔබට මේ දෙක මාරු කරලා වෙනවා y සමානයි 28යි කියලා. x සමානයි 22යි. ඔය වගේම තව එකක් අපිට කරන්න පුළුවන්. මට හිතන්න පුළුවන් දැන් මේ අනිත් තියෙන සාධක දෙකෙන් y ධන 1 සමානයි 1යි
එක්සන් එක සමානයි 567 එන්න y සමානයි b2y x සමානයි 567 හරි කම්බිනේෂන් එකක් කරනවා මේක මාරු කරලිව්වා y සමානයි 566යි x සමානයි 2y එහෙනම් y ගන්න එකට 567 දාලා x ගන්න එකට 1 දාලා ලිව්වොත් මට මෙන්න මේ උත්තර හතර එතකොට මම උත්තර ටික පිළිවෙලකට ලිව්වොත් එහෙනම් y සමානයි 21යි x සමානයි 28යි y සමානයි 28යි x සමානයි 22යි y සමානයි 560 6යි x සමානයි 0.1 y සමානයි y සමානයි 0.2 x සමානයි 560 මේ තියෙන්නේ මට දෙන්න පුළුවන් එකිනෙකට combinations කියලා 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 තියෙන නිසා තමයි අපි දශම එකක් පාවිච්චි කරන්නේ නැතුව ඉලක්කම් දෙකක් උනේ තියෙන්නේ කොහොමද ගාන ඔයාලා හරියටම කල්පනා කරලා හදලා තියෙන්නේ අපි දැන් බලමු දෙවෙනි ගාන ඉවරයි අපි දැන් බලමු තුන්වෙනි ගාන කොහොමද හදාගෙන යන්නේ කියලා අපි බලමු මේකේ ඉලක්කම් ගන්න ඊළඟ තියෙනවා 49 x වෙනි බලය එක 42 x වෙනි බලය සමානයි 36 x වෙනි බලය නම් හා x කියන්නේ තාත්වික සංඛ්‍යාවක් නම් x ය අපි කරා වීඩියෝ එක පෝස්ට් කරලා වාට් පුළුවන් ගන්න ෆයිල් කරලා බලන්න අපි බලමු කොහොමද මේ ගන්න හදාගන්නේ කියලා 49 x වෙනි බලය දින 42 x වෙනි බලය සමානයි 36 x වෙනි බලය මේ වගේ ගානකදී අනිවාර්යයෙන් බලන්න මේ 49 කියලා කියන්නේ පූර්ණ වර්ගයක්. 36 කියලා කියන්නේ පූර්ණ වර්ගයක්. 42ත් අපිට යම් ගුණිතයක් විදිහට ලියා ගන්න පුළුවන්. ඒ විදිහට අපිට ලියාගන්න මේ සමීකරණය විසඳ ගන්න පුළුවන් වැඩි. හරියට. 49 වලට ලියා ගන්න පුළුවන්. 7 වර්ගය කියලා. 7 වර්ගය x වෙනි වර්ගය. ඒක 42 කියන එකට ගන්න පුළුවන්. 6 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
ඒවල එක්ස්ටෙන්ඩ් බලන එක වයිඩ් බලන එක. හරි මම ඉස්සෙල්ලා ගන්න කිව්වා මේක ලේබල් xy කියලා කියන්න පුළුවන්. මොකද ඒක එක මට මාරු කරගන්න බැරි xy වෙනවා මට yx කියන්න. එතකොට මේ x වාහන ඇතුලේ තියලා y එළියට දුවා වගේ y වාහන ඇතුලේ තියලා x වාහනේ එළියට ආවා. මේ දෙකයි x වෙනට මාරු කරගන්න පුළුවන්. මට දෙකයි x වෙනට මාරු කරගන්න පුළුවන්. ලැබෙනවා මේ යාත්‍රා දෙකක් මම දැන් මේ දියා හතේ එක්සෙල් බලය වලය වෙන හතේ එක්සෙල් බලය ෆයිල් එක්සෙල් බලය ෆයිල් එක්සෙල් බලය හතේ එක්සෙල් බලය සමානයි ෆයිල් එක්සෙල් බලය මත දැන් පාවිච්චි කරන ටෙක්නික් එකේ පොඩි ගන්න
5x என்பதை வரவு எழுதினோம். පූර්ණ වර්ගය පූර්ණ වර්ගය හතේ සමානයි අපිට n වැනි වර්ගයේ විදිහට b වල n වැනි බලය ඔත් මට කරුවා a වැදීම b ගේ n වැනි බලය කියලා මේක කියනවා. ඒක මෙතන තිබුණේ 4x වර්ගය. මෙතන තිබුණේ 6x වර්ගය. එහෙනම් මෙතන තිබුණේ 7x වැදීම 6x සමාන 1යි. එහෙනම් අපි ඊළඟට ස්ටෙප් එකේ කරුවා 4x වැදීම 6x බ්‍රැකට් එකකට ගනවලා දාලා වර්ගය එකක්. මෙතන 4x වැදීම 6x සමානයි. අපි තරම් මෙතෙන් කරන ගාන වැඩි සෙට් වෙන්න. දැන් මොකද තියෙන්නේ එකක් ගන්න හරිම සංකීර්ණ පාඩමක් වේ. හැබැයි අපිට පුළුවන් නම් මේ බලන්න මෙතන තියෙන තනිපදය වර්ග කරලා මේ තියෙන වර්ග රකටු නිසා තනිපදය මට මේ උත්තරේ කියන්න පුළුවන් සමීකරණයක් තියෙනවා. වර්ග පූර්ණයක් කිරීමෙන් තමයි මේ උත්තරේ ලබාගන්නේ. x සමානයි n b. ධනමූලික වර්ගමූලයේ ඇතුලේ b වර්ගය දින 4ක් ac මෙදී 2යි. x ස්ක්වයර් එක x වර්ගයේ පදේ සංගුණකේ a, x ගේ පදේ සංගුණකේ b නා නියතයි කියලා මේ සමීකරණය යෙදීමෙන් මට පුළුවන් x උත්තර දෙක හොයන්න. වර්ග සමීකරණයක් සල් x උත්තර දෙකක්. ඒ වගේ තමයි කරන්නේ a වර්ගයක සමීකරණය. ඒක වර්ගයේ සමීකරණයක් දෙනවා බලන්න මේක ඒ වර්ගයක සම්පූර්ණ කෙරෙන්න ඒක සම්පූර්ණ කෙරෙන්න ඒක නියත වෙන්නේ නැහැ. මේක මට කියලා දෙනවා. සමානයි. ඒක වර්ගයේ තියෙන මේක වර්ගයේ ඉන්නේ නැහැ නිසා ඝන ගෝලින b වර්ගය කියන්නේ ඍණ එකේ වර්ගය ඍණ හතර වතාවක් ධනපෝරින මූල පහ බෙදීම දෙක. අම ගන්න ඉවරනේ. බලන්න අපි මේ ඒකට දාගත්තේ 7x බෙදීම 5x නේ. එහෙම දාගත්තේ x ට මොන උත්තරේ ආවත් කවම දාවත් මේ ඒට එන උත්තරේ ඉන වෙන්න බෑ. එතකොට x දැම්ම කියලා බින්න. x බින්දුව දැම්ම 7 බින්දුව 7 බින්දුවෙන් බල එකයි 5 බින්දුවෙන් බල එකයි ඒට එන උත්තරේ එක. අපේ වෙන්නේ නැති කියලා. ඊට පස්සේ
එක්ස්පෙරිමන්ට් එකක් වුණා රිනදේක දැක්කා. මොකද වෙන්නේ? ඒත් මේක තමයි උත්තරයක්. රින බලයක් බලේ දින වුණා කියලා උත්තරේ දින වෙන්නේ නැහැ උත්තරේ දන්න. මෙතන බලේ දින වුණා කියලා උත්තරේ දින වෙන්නේ නැහැ උත්තරේ දන්න. ඒක නිසා මේ පද්ධතිය සෑහෙනකට මේ වගේ සෑහෙනකට දානවා. අතට උත්තර දෙන්නේ. දානවා රින මූලපහ කියන්නේ එක රින මූලපහ කියන උත්තරේ නොසලකා හරින්න හැකියාව ලැබෙනවා. අන්න ඒ හැකියාව ලැබෙන නිසා හට ගන්න පුළුවන්. ඒක උත්තරේ එයා අනිවාර්යෙන් පිස්සුවට වඩා විශාලයි. විද්‍යා විශාල නිසා හට ගන්න පුළුවන්. ඒ සමානයි එක ගන්න මූල පහ දෙකේ. ඒක තමයි ඒකේ උත්තරේ. දැන් අහන්නේ ඒ නෙමෙයි අහන්නේ. එහෙනම් හට ගන්න පුළුවන් මේක ලඝු වලින් කියන්නේ ලඝු වලින් තමයි අපිට උත්තරේ ගන්න දෙන්නේ. එතකොට මම ලඝු වලට කරපොත් එදිරි දර්ශකයේ මට ගෙනල්ලා ගුණ දක්වා කියන්න. මේක දර්ශකයේ අතරේදී අය සමානයි LG ඉතන මූල පහ බෙදීම දෙක x මත ලැබෙනවා LG එකදන මූල පහ බෙදීම දෙක බෙදීම LG අතරේදී අය කියන මේක තමයි ගන්න උත්තරේ. මේක තවදුරටත් සුදු කරන්න පුළුවන් නම් මේකේ ප්‍රධාන කරුණ සුළු කිරීම කියලා දෙන එක නෙවෙයි. මේකේ ප්‍රධානතම අරමුණ තමයි අර ගන්න අර විදිහට හිතන්නේ කොහොමද කියන එක ප්‍රැක්ටිස් කරලා. ඒක නිසා මම හිතා අවසාන සුළු කිරීම කරේ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ටයිටල් එක බලන්න ලඟු පාවිච්චි කරන්න පුළුවන්. මේ කොටස සුළු කරගන්න ඕනට ඒක සුළු කරගන්න. උත්තරේට යන්න. හරි. අපි බලමු ඊළඟ ගන්න කොහොමද හදන්නේ කියලා. හරි. මේක බොහොම පහසු ගන්න. අවසාන වශයෙන් මේ උත්තරේ පිටුවක් කරලා මේක පොලේක ලියන්න ද උනත් කියන්න x නේ x නේ x නේ x නේ y x නේ z ට මැවිලා අවසානයේ මුනිතේ පිටුවට
ඉතාම පහසු කරලා කියේක මම ඒක තිබ්බේ වෙනස් විදිහකට හිතන්න අවස්ථාව දෙන්න ඕනේ. වීඩියෝ එකේ අද දවසේ අපි සාකච්ඡා කරන ගණන් විතර තමයි මේ තියෙන්නේ. ඉස්සරහදී අපි තව ගණන් කීපයක් එක හම්බෙමු. මේ channel එක වටිනවා කියලා හිතෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක like එකක් දාන්න, subscription එකක් තියලා තියාගන්න. ඒක අලුතෙන් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයගොල්ලන්ට ඒක notification එක ලැබෙනවා. මේ වීඩියෝ වගේ තවත් වීඩියෝ ඔයගොල්ලන්ට බලන්න ආසයි නම් ඔයගොල්ලන්ට පුළුවන් channel එකත් එක්ක වෙන්න. වීඩියෝ එක හොඳයි නම් එයාලුත් එක්ක share කරන්න. ඔයගොල්ලන්ට අදහස් මොන හරි දෙයක් තියෙනවා නම් බලන්න comment එකක් දාන්න. ඒක අදහස් වටිනවා ඉස්සරහදී channel එක වැඩි දියුණු කරගෙන යන්න. හරි අපි channel එකේ ඉදිරි වැඩ කටයුතුත් එක්ක ඉදිරියේදී හම්බෙමු අලුත් videos එක. එතකම් ඔයාලට සුබ දවසක්. ජය වේවා.